වර්තමාන අර්බුදය ගැන මම හිතන්නේ මේ රටේ හැමෝම දන්නවා. අපි දැන් කාලයක් තිස්සේ මේ අර්බුදයත් එක්ක ජීවත් වෙනවා. රටේ ජනතාව තාම පාරවල්වල පෝලිං ගානේ තෙල් නැහැ. ගමන බිමනක් යන්න විදියක් නැහැ. බස් දුවන්නේ නැහැ. කෝච්චි දුවන්නේ නැහැ. ඊට අමතරව ගෑස් ප්‍රශ්නය තාවකාලිකව සමහරලාට පැලස්තර දානවා. නමුත් ඒවා ස්ථිර විසඳුම් නැහැ ඒවට. ඊට අමතරව අපි දකිනවා බඩු මිල ඉතා වේගෙන් ඉහළ ගියා. පහුගිය මාස 5-6 ඇතුළත ගත්තොත් කනබොන දේවල් ගෑස් වගේ දේවල් ඉන්ධන හැමදේම පසුගුණයකින් විතර ඉහළ ගියා. ඒතොර රටේ ජනතාවගේ ආදායම් මාර්ග වැඩි වුණ නැහැ. ඊට අමතරව මේ කියූ ප්‍රශ්න නිසා අපි දැක්කා ව්‍යාපාර හුඟක් කඩාගෙන වැටුණා. විදුලිය එහෙම නැති වුණාම ව්‍යාපාර ගෙනියන්න බැරි වෙනවා. හුඟක් ස්ථානවල ව්‍යාපාර කඩාගෙන වැටුණා. හුඟක් කඩ රැකියා හිමි වුණා. එතකොට මේ තත්ත්වය තාම වෙනස් වෙලා නැහැ. රටේ ආණ්ඩුව යම් යම් පැලැස්තර දැමීමට උත්සාහ කරත් ඉස්සෙල්ලා කිව්වේ මාසිකින් දෙකකින් මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. දැන් අපට පේනවා ආණ්ඩුව මේ අවුරුද්ද මෙහෙම යාවි. එහෙම නැත්නම් තව අවුරුද්දක් දෙකක් තුනක් යාවි. ඒ වගේ උත්තර තමයි දෙන්නේ. එතකොට ජොකියෝ මාරු වුණාට රටේ අනාගතය ගැන අපට දකින්න පුළුවන් දේවල් ගැන අපට සුභවාදීව බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා අපට තේරෙන්නේ. ඊළඟට රටේ ජනතාව අපේ රටේ ජනතාව කොහොමත් 2019 ඉස්සෙල්ලා ඉඳලමත් පහුගිය කාලෙම ජීවත් වුණේ දුප්පත් රටක. ලෝකයේ අනිත් රටවල් එක්ක බැලුවම ඒක පුද්ගල ආදායම ඩොලර් 50යි 50,000යි 40,000යි 30,000යි 25,000යි තියෙන රටවල් අතරේ අපි ඒක පුද්ගල ආදායම රුපියල් ඩොලර් 3,000ක් තියෙන රටක්. එතකොට මේක මේ රටේ ජනතාවට ඔක්කොටම තේරෙන්න ඕනේ. අපි රට දුප්පත් රටක්. 2019 ඉස්සෙල්ලා වුණත් යහපාලන ආණ්ඩුව කාලේ වුණත් මේ රටේ 50%ක් විතර මිනිස්සු හිටියා, දරුවෝ හිටියා, දවල්ට පරිප්පු බතුයි ගන්න ගත්තේ. එහෙම නැත්නම් එක එළවලුවක් එක්ක වැටකොළු, එහෙම නැත්නම් මුං ඇට හොද්දක් එක්ක බත් කාපු අය. ඒක තමයි යථාර්ථය. මම දැකලා තියෙනවා රට පුරාම යනකොට සමහරු වැව් මවුල් කෑල්ලක් එක්ක විතරක් කනවා. අපි දන්නවා අපේ හුඟක් කර්මාන්තවල වැඩ කරන අපේ දරුවෝ සේවක සේවිකාවෝ රාත්‍රියට පාන් භාගයේ පරිප්පුයි කාලා තමයි ජීවත් වෙන්නේ බහුතරයක්. ඒක තමයි යථාර්ථය. එමනා අපට මේ 2019 ඉස්සෙල්ලා 2015 ඉස්සෙල්ලා මේ රටේ ප්‍රශ්න තිබුණේ නැහැ, මේ රට හොඳ තිබුණා කියලා සෑහීමටපත් වෙන්න බෑ. මේක මේ රටේ ඉන්න ප්‍රභුවරු තේරුම් ගන්න ඕන. කොළඹේ ඉන්න පොසත්තු තේරුම් ගන්න ඕන. කොළඹ ඉන්න මධ්‍යම පන්තිය තේරුම් ගන්නවා. අපේ රටේ කොළඹ ඉන්න මධ්‍යම පන්තිය ඉතින් ඉන්නවා. ඒගොල්ලොන්ට ජීවිතේ දුර්ම වෙලා තියෙන්නේ මෝටර් සයිකල් එකකින් යන එක, එහෙම නැත්නම් ත්‍රිවිල් එකකින් යන එක. ඊට පස්සේ අර මං ඉස්සෙල්ලා කියපු විදිහට කහලා ණය නොවි ජීවත් වුණොත්, ෂෙඩ් වල පෙට්‍රල් තිබුණොත්, ගෑස් තිබුණොත් ඒක තමයි ඒගොල්ලොන්ගේ අවසාන ඉලක්කය යුත්තේ කියලා මේක තේරුම් ගන්න ඕනේ. අපේ රටේ ඉන්න පොසත් මිනිස්සු උනත් ගෙදර ඇතුලේ තියෙනවා කන්න බොන්න ලස්සන ගෙවල් ඔක්කොම තියෙනවා, හොඳ වාහන තියෙනවා. හැබැයි පාරට බැස්සම අපේ රටේ ලෝකෙ දියුණු රටවල් වගේ ජනතාවට නිදාසේ ගෙවසෙන්න පුළුවන් පාක් එකක්වත් නැහැ. වික්ටෝරියා පාක් එක තමයි මේ රටේ ඔක්කොටම තියෙන එකම පාක් එක. එහෙන් බැලුවොත් හරියට පිරිසිදු ජනතාවට ආකර්ෂණය තියෙන නිදාසේ ඉන්න පුළුවන් මුහුදු වෙරළක් නැහැ. රට වටේ මුහුද තිබ්බට ජනතාවට හැමෝටම බෑ ගිහිල්ලා සබ පහසුවෙන් හෝටලේ කාලය ගත කරන්න. අනිත් රටවල් වල තියෙනවා විවේක ගත කරන්න පුළුවන් ප්‍රදේශ ගිහිල්ලා ඒගොල්ලොන්ට තියෙන ආදායමෙන් ඒවයි ගත කරන්න පුළුවන් කම තියෙනවා. අපේ රටේ එහෙම බෑ. පොසත් මිනිහත් එළියට බැස්සොත් පාරේ තියෙන ප්‍රවාහන බලන්න. ඊට පස්සේ අපේ රටේ මාර්ගවල නීතිය නැහැ. රටේ යව නීතිය තියෙනවා. පාතාලේ රජ කරනවා. එතකොට තමන්ට සල්ලි තිබුණා කියලා හොඳ ගෙයක් තිබ්බා කියලා මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. මේ රට තව හුඟක් දුර ගමනක් යන්න තියෙනවා කියන්නේ. නමුත් මේ දේශපාලනඥයින්ට අතීතේ ඉඳලාම වර්තමානයේ මේ දිගටම පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම
මේ මං කියන දේ ගැන අවධානයක් යොමු වෙලා මේකෙන් රට ගොඩ වෙන්න ඕනේ අපි තඩුගාන ඒක පුද්ගල ආදායම ඩොලර් 15000ක්වත් ගන්න රටක් වෙන්න ඕනේ කියලා එහෙම දැක්මක් නැහැ. මේක හරි කනගාටුදායක තත්ත්වයක්. දැනුත් අපි දකිනවා වර්තමාන ජනාධිපති ගෑස් ටික දෙන්න හදනවා, පෙට්‍රල් ටික දෙන්න හදනවා, බඩු මිල රුපියල් 400කින් විතර වැඩි වෙච්ච රුපියල් 25කින් 30කින් අඩු කරන්න හදනවා. ඒ වුණාට මේ රටේ ජනතාව ලෝකේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරාම අපි ජීවත් වෙන්න හිඟන්නවා වගේ. අන්ත දුප්පත්. අපේ රටත් අන්ත දුප්පත්. අපේ රටත් කරන්නේ ලෝකෙම හැමතැනින්ම හිඟා කන එක. හැමදාම අයවැය පීව ගන්න හිඟා කනවා. ඒකට මේක වෙනස් වෙන්න ඕනේ. මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේක. මේක තේරුම් ගත්තේ නැත්නම් දේශපාලනඥයොන්ට මේක ඇත්තට පුද්ගලික බලපාන්නේ නැහැ. මොකද දේශපාලනඥයොන්ට මේ වෙනස තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ පිටරටවල් වල ගිහිලා කැරකිලා ආවත් ඒගොල්ලන්ට මේ වෙනස තේරෙන්නේ නැහැ. එතකොටවත් තේරෙන්නේ නැහැ අපේ රට කොහොමද තියෙන්නේ කියලා. මොකද ඒගොල්ලෝ හිතනවා මේකේ දුප්පත් වුණාට මේකේ අපි හිඟා කාලේ හිටියට කවන්නේ නැහැ. එතකොට සල්ලි තියෙන ඉඳ වටේ ගිහිලා රවුමක් ගහලා එන්න පුළුවන් කියලා. වෙන කෙනෙක්ගේ රටකට ගිහිලා විනෝද වෙලා ආවම ඒගොල්ලන්ට ඒක නිකන් ගෞරවයක්. තමන්ගේ රටේ නැති දේවල් පිටරටකින් ලබා ගත්තා. මේ தත්ත්වය වෙනස් වෙන්න ඕන. ඊළඟට අපි ජීවත් වුණේ මේ දූෂණේ ඉහවහා ගියපු රටක. මේක අනිවාර්යයෙන්ම හැමෝම තේරුම් ගන්න ඕනේ. ආර්ථික විද්‍යාඥයොන්ට පමණක් බෑ මේ රට ගොඩනගන්න. මොකද මේ රට කඩා වැටීමට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ දූෂණය. දේශපාලනඥයෝ 75% දූෂිතයි. ඕන මට්ටමක ප්‍රාදේශීය මට්ටම, පළාත් මට්ටම, පාර්ලිමේන්තු මට්ටම ගත්තොත් රට දුප්පත්කින්ද දූෂිත ක්‍රමවේද වලින් සල්ලි උපයනවා. රජයේ සේවකයා ගත්තම 75% විතර දූෂිතයි. පීඑන්ගේ ඉඳලා ලේකම් වෙනකන් හොරගම් කරනවා. පගා ගහනවා, අල්ලස් ගන්නවා. තමුන්නාසලා එළියට ගියත් වැඩක් කරගන්න රජයේ කාර්යාලයකට. තමුන්නාසලා කීයක් හරි පගාවක් හරි අල්ලසක් හරි දුන්නේ නැත්නම් ඒගොල්ලොන්ගේ මූණ හර නැහැ. තමුන්නාසලා රස්තියාදු වෙන්න වෙනවා. හැම ලේකම්ලම නෙමෙයි. නමුත් හොර අංකන ලේකම්ලත් ඉන්නවා. පල්ලෙහාත් හැම දෙනා නෙමෙයි මං කියේ මම දකින විදියට වර්තමානයේ මේ ප්‍රශ්නේ 75% විතර වෙනකම් වර්ධනය වෙලා තියෙනවා. රජයේ සේවය. එතකොට මේ රටේ මේවා නවත්තන්න කිසිම රජයකට කිසිම දේශපාලනඥයෙකුට උනන්දු වෙලක් තිබිලත් නැහැ, හැකි වෙලක් නැහැ. අදත් ඉන්න තනතුරු හොබවන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ මේවා තේරුම් ගත්තේ නැහැ අවුරුදු 20 30 දේශපාලනේ ඉඳලා. එවනම් මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේ දේශපාලනඥයෝ හැමදාම බලාපොරොත්තු දෙනවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ දෙන බලාපොරොත්තු තමයි මම ඔයාලට සමෘද්ධිය දෙන්නම්. එහෙත් නැත්නම් අපේ ගමේ පාට තාර ටිකක් දාලා දෙන්නම්. ඒ වගේ බලාපොරොත්තු තියාගෙන ඒ වගේ බලාපොරොත්තු වලට රැවටිලා මේ දේශපාලනඥයෝ හැමදාම ආරක්ෂා වෙනවා මේ රටේ ජනතාව මේක තේරුම් ගන්න නැති නිසා. ඒතර මෙතන ඉස්සාලා ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට අරගලය. දැන් මේ අරගලය ඇති වුණේ වර්තමාන අර්බුදයේ හමුවේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වුණාම අරගලය නිර්මාණය වුණා. වර්තමාන පාලකයන්ට අඩුගානේ ඒකට ස්තුති කරන්න වෙනවා. ජනතාවට අවදි වෙන්න පොඩි සිග්නල් එකක් හරි දීපු එකට. එතකොට අරගලය නිර්මාණය වුණා. අරගලය නිර්මාණය වුණාම අපි දැක්කේ ඒගොල්ලෝ තේරුම් අරගෙන මුලින් ඉඳලා අරගලේ හිටපු කැපීමෙන් වැඩ කරපු තරුණව දැන් හුඟක් අය ඉන්නේ හිරේ මේ දවස්වල. ඒගොල්ලෝ මේක තේරුම් අරගෙන මේ සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕනේ. සිස්ටම් චේන්ජ් කරන්න කියලා තමයි ගෝඨාභයට ඡන්දෙ දුන්නේ. ඒක සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ, ගෝඨාභය යන්න ඕනේ, රාජපක්ෂුරු යන්න ඕනේ කියලා තමයි අරගලේ ආරම්භ කරේ. මිරිහාණෙන් තමයි මං හිතන්නේ ඉස්සෙල්ලම දේශපාලනඥයෙකුට තර්ජනයක් ආවේ. ගෝඨාභය ගෙදර ගාවි. ඊට පස්සේ මේක රට පුරාට පැතිර ගියා. අරගල කරුවන්ට මැරයෝ දාලා පහර දෙන්න උත්සාහ දැරීමේ ප්‍රතිඵලයක් හැටියට රටපුරා ජනතාවත් ආවේගශීලී වෙලා යම් යම් දේවල් සිද්ධ වුණා. ඒක අපට හංගඩු ගන්න බෑ ත්‍රස්තවාදයක් කියලා. ආණ්ඩුව තමයි ඒක නිර්මාණය කරේ. ආණ්ඩුවේ වැරදි ක්‍රියාකලාපය නිසා ජනතාව ආවේගශීලී වුණා. ත්‍රස්තවාදයක් ඇතැන් නෑ අනිවාර්යෙන්. එතකොට ඒක වෙනම ගැටලුවක්. ඒකට වා කියන්න ඕනේ හිටපු අගමැති අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ඒ වෙලාව හිටපු ජනාධිපති ඒක පාලනය කරගන්න බැරි වුණා යාට. ඒකන්ද ඒගොල්ලෝ වා කියන්න ඕනේ මේ හේතුව නිසා අරගලයේ ගාලු මෝදර තිබුණ අරගලය ඇත්තටම රට පුරාට විසිරුණා. ඊට පස්සේ ආවේගශීලී ජනතාව දේශපාලනඥයන්ට තර්ජනාත්මක විදියට හැසිරුණා. ඒ වගේ ප්‍රතිඵලයක් ඇඩියට හොඳ දේවලුත් වෙලා තියෙනවා.
Dan desa pahlawan apa? Three wheel loh lehano. V8 BMW ke bawah loh tiyan. Elia itu berharap anak bayi. Samar lah tiyan orang pergi tiyan Maruti boleh mati tiyan. Pahlawan itu tiyan orang wagon car loh lehano. Istera BMW deka kira dah agen apa? Tiap hari dewa lu telah tiyan. Paral liur tak kerana ane nae. Gama tiyan anak bayi inno. Tuh mema ke dewa lu telah tiyan. Mema bela mema ke dewa lu telah tamai loke bina suni. Monohari, aragala evilla, avegishili, minisu hari, kauruhari, elite evilla, dushita palakeyonta, tarjanaatmaka, vidiyata panividayak deela thamai loke wenas thuna. Wenas thuna ratawal. Athuwa sini bola topi deela iwarala, desapalanakya wenas wela naha. Desapalanakya namaskara kala mal wadan dammata egola wenas wenna naha. Visheshayenma ape rate. Diunu ratawal wala ehema naha. Ethota me aakarayata godanagichcha aragalayata mama shaktiyak dunna. Mama itu apa? Mereka argale, aniwar, jagaan, ekoran, dolen, kira. Lama kerja mama. Hamadah, mama kata agar bu desa panas, sanskuti, Venice, mereka argale, illa na patang kat. Bekan day mama, argale itu nirpaksi ke udah ukaran kat. Argale mulai itu udah nirpaksi argale. Eh argale itu bu hunkak kaya danginne, mereka mardane hamuye, wartaman janadi pati ke mardane hamuye kuudul. Pasca mereka argale, samaharun te mereka fashion negak kuna. Samaharun mereka malat tiada tak gahan negat. Kalau saya tak kata la gold face sekarang dah villa voice cut tak di lana samaharu tienna. Kalau wartaman ini nirpaksi ke itu naragel eh, mandi kena deng sarupaksi ke naragel veladiya. Egiyan sarupaksi egiyan ni, paksi egiyan val iya pada incil adiya na paksi. Kalau naragel eh sarupaksi ke na egiyan ni samaharu mandi an nama, liya pada incil paksi vala pasengnya na medasel. Paksi ke saka caga. Tuan me liapa dinci paksa mata me rata me arbu de hati kelat dia. Tuan aragale inna katya dgi legolot teke kanu denu karan ngatda. Mang danna wartaman. Samar dewal walter liapa dinci paksa ape paksa nu tevilla. Samar aragale karuwo ki inna katya illa mudali lano. Eke eke dewal karan na samgidaane karan. Tuan tu khamati gol nirpaksa gbe. Yam kisi paksa eking udah upakar labaga tuh mudal labaga tuh. Egolon ne nikam me paksa itu onvi dia ta. Berapa kali itu kerana, itu orang yang agak lagi yang macam ni tiup nanti berapa dana? Tiga anda mengatakan, benar selat iya na, mama prasarna kan agak lagi mulim menghitapu, eh udahbiya visinma, eh aramunu sama, eh sangkalpa matam ini degena, eh mulim tu punya sadar cara atau mungkin vidya tama, mengagak lagi pautin orang dia. Ilang kat, mama agak lagi naik iya nih. Mamma kita pahdi lihat yang dor. Mamma aragale mehiyung sangidaan ekarnya mehiyung pradaniyat neme. Mamma aragale strategi sangkalpa selesung karni kenat neme. Mamma risel lagi buhe tulisah mang aragale ta ashirwad karna aragale shakti matyena dakinna kiamati. Aragale jayagrahan ekarna dakinna kiamati budgale. Ekinda agustu nama janata apa kolombate enna aragale jayagrahan ekarni kila mam prakashya kara. Eh, perkasa kerja aragale ini naik kiu perkasa mati indahkan. Nah, tu aragale, ek weda satan walta kala wakawanu denna, mata hakia kuatne, mamih denna mata ubana kuatne. Ewa, egollo mati irne keran. Mandekka palimi untuk idri pita visi ekpeni dal, mamih dalne. Giemase, pahardim siddhu nama aragale itu buaya. Itu pasenna mandekka antere antarbalaman dale pradaniya wasantu mudeli ema wedi kawal giena me nama ini dal. Api ayuil lah kolam betul lah aragale jaya grahane kerana kurma arah dina kerana tuan E pan biri tamai mam parlimen tu aragini je. Laksa baru ada nama mandakina mata madagahan aragale gila ni kanga ras soban dale nak ati kia anna dina mama aragale anaturar talu kerana dina aje. Mata hebat je itu na van ne. E soban dale ini samarun ter aragale gini ke tamat teri lan aragale venuin api kapi mat tibuna dha api aragale venuin kata kerada. Aragale venuem wakrawo yang kisi araksha kharlabadennan mang hamile mang katagara mang hamuda waltat panwidiyat dunna polisi re panwidiyat dunna yang kisi kape mang kara desa palanaknya kediyata mata karanna puluwam pramanayata mama ekkala tiya ekaanda me aragale nwasi prayojana laba ganeemata mata aramunak na ilakkayak na mata prasiddhiya ganna aragaleta yanna onna apata ewa labila tiyenawa api karapu vruttiyen labuna dan desa palanenuth labila tiyenawa. Jadi kemarin memilihkan ini mak mata tiennu aniwar memu samaharu akan itu unat. Ini ekan dah. Berarti artikel ini ada nusa kerana itu. Kami panik dekian ni.
mandekka tawa pudgalayek maadhyayata dala thiyena YouTube eke tatte gala inna pudgalayek man danna kawuda kiyala e pudgalaya kiyenawa mama Gotabayata gihilla porondu unawa Rajapaksa ruwa araksha karanawa mama Gotabayata ithama pahediliwa kiyuwa mata agamathikam bahara ganna kiyuwama dahanawena vyavasthawa moolika hari kalimma original eka e vidiyata menno ona etoda janadhipati ramathyansha thiya ganna ba wotuma piwara passata ganna wotuma araksha kamithuwe hitiyata kamanna wenamuku tata gahanna epa e balatala ehema denawana agamathita etoda puluwan agamathita meka mehewanna etoda janathawa vishwasayak athi wei obutuma wenasak kara kiya obutuma piwara passata gatta kiya ehema unoth obutumata awashya arakshawa labei anne vidiyata man janadhipati kata namun mama ya ada pahadilu ya kiwa, ARN Rajapaksa Paulek agak taraksha wenwen neva gana mata, media tenat bay mama ya mata, saati ke tenat bay kini kat mama pahadilu ya kiwa, itu otomen ekek mada gahan nahan na, YouTube boleh inna ekek pisu cerita world mama kian do ne, apatnya hema depan tata kapul tiang mada kala purdut ne, orang ateni meter ringga ringga hora kala, jiwa tela purdut ne kini kat mangi panu de den do ne pahadilu, ilang kat Mereka teh jantawa tayaka dengan doa. Mereka gas polling nanti unut, indera polling nanti unut, yuduli ahot, rata itu sihir deh hamba unah keli wala nayata, hitamu dukka daya, jiwite teki illa, iena daya kala jiwatte nongila jiwatte ndepa gini. Jantawa ke terung gan doa. Mereka tamunda lebih itu sihir dina atama tamunda asila lebih itu muli kai tu asika. Ewa labuna kiyala tamunnasilata me rate jeevithayak godanaga agena saarthaka rataka sapa pahasuwa tiyena rataka jeevath wima tiyena aithivasikama amathak karanna epa ekawa me rate janathawata nawathath matak karanna one me kale inna kolamba samar prabuwaru dan egolo nawathath kiyanna patan aran tiyena dan aragale onna egolo hitanawa Ranil Wickremesinghe chance ekak dila balamu Mee Prabhu Guru Dhanne itu Ranil Wickremesinghe itu mah aduh hati lihat desa balne. Rata paspara kagemeh ti. Kita buat, itu raga halnya rata benuin serve kerla. Ada rata meten itu ini orang mee ukkama tu agi ando. Kita buat nyata chance dia nama. Eh mee inngi oti. Mee rata hajaga netu hari marga kita gan netu. Ekek kena tek athada beli kerker inngi oti. Mee Prabhu Guru unda teren non mee rata kawda tolusan naya. Ekanda me system change ke arren, ekek budgal itu aja na, nawata tathada valim karnye ke merat teh habatak kene na. Anitte ke mami sarropaksi ke andu kine kena, mamatya prakash keran non mami parlimen tu kalya kaurud dolahak, parlimen tu tunggini watawat dengin na. Me pakshol, sielu pakshol. Apa paksi mami tena anit pakshol dada ihir matte kine alut paksi agnisa. Namun banyak orang paksa bola, ina naik ini jester ini dek makne. Itu korang sarro paksa lagi buat mereka tiket tulah tamai andu hantar. Itu korang ikap paksa keretak pahl nekarno ada vitarabat, itu nama samagiya, ikam itu bahaya, ikam aramuna ke gawan kiri mati hagi marga tu orang ini ma, itu sarro paksa ke andu kini ke tiye dijal mard sakit tiye. Sarro paksa ke unah pali aja. Mebut galain, amu tu dia dihitan patanggan nae. Kalau sarro paksi ka andu ada na, karena turu gan nae get. Ati ite, benasen nae, wartamane anak ite benasen nae, sarro paksi ka andu ko wadu naagi. Ekan dama ya, ekan andu a durulau naagi ella. Ite pasi ukko meke tu gal liver la andu karan ngat ta gila, benasak kene nae gine ke merate jantawa tiurung gan doa. Yamak karna na, eke hari pati palayak lebene dia tama api karan doa. Eka itu yang perasne. Meti orangnya tiada puluhan langkah dari jantah atau tiurne kerana namun meja asta aje. Jantah awa puluhan demi gas polling malah tel polling malah atur meja ni dekena. Chanda pola tiada puluhan. Bandar kah meti orang komisaris kira tiada chanda peti tiada none petrol shed dekagiya. Kuda ukko minne kuhari polling malah. Apa tu meti orang meja apa rek kerana puluhan demi jiwan vida matik. Dan hatra gunegi jiwan vida meri gila. Ia mesti berneger million isi bahag kita mangkita ni samaan ni, orang menteri yang ekpece ke nuti biadang kerana sidda una,
Dorang bawa ke hatar guna kat tiada kerana dorang. Hanya kerana hakia agaknya merate. Dorang mati berani kerana hadis siunah itu. Prayogi ke gatalu mege tiada. Eka handa, mesial salaka belu ama. An dua, gederaan none asamat kian matet mau ina. Ida passe, mati berani kerana anna beri muka tu kian kemandang kiuwa. Emana merate janata orang binasakade anda berma, gota beli beli tiasta ini. Yang kisi benar sahaja, kalpana keran dewi bi, nimerdi pirisak, nimerdi balaveya palime itu hadagan nakulua. Nimerdi katiya ketuila, palime itu ye balaveya nakulua angkramaya gianna, hitu god benar sah pegi ane ketamai matape. Eren benar kramu kisi ma benar dia king, benar sah pegi lama hitan. Ilangat. Mama katakan, no, ni jangan dipat tu mage. Raja sana kata awi. Mere raja sana kata awi. Mama dekke hunguak dewal, hamadama halapu dewal tamai kiwi. Raja sana kata awi. Itu mah kiwa, hamadama kiena mage. Apa rata? Indian sahre artiye kiendre kerana kiwa. Hamadama ok kiena. Japal nandu kali tapi kiu. Ilang kita api hati itu loko itu mahal berdua kira kiu. Orang teh mada makian. Perdi ke dayan ni agar eki kira kiu. Jawa api hodie panti dale kena kan. Ni kata itu ye naya. Parakram bahu kali kena kira dia. Parakram bahu rasu mah matuk kala dia. Ilang kita kalau guni parraya sese jaya ke ni mungkin kata kala dia. Ni Lankawi. Apabila tunggulah kan baru ini api, kalau guni pernah sih jaya ni mana, dan perempuan kan naik hadar. Ilang kita pola itu ada ni ke jalan bintu kat apatih naik warna kelat kelat dia. Kamu na selam ini kata ahalan yang dah tuan kan, bagi dewal kan sindut dia. Pola itu ada ni ke jalan bintu kat apatih hari ni pa, pancamaha Gangga dia. Wapih halat dia ni tuan kan. Ilang kita kira. Harita artiknya nirmana kerana jiwa. Harita artiknya, kalau beti yang kunuti kebutcakan nabi dia kena apa? Tapi harita artiknya nak katakan, tatu niwasal inna ada niwasa itu dia dengar jiwa. Memang api dedah palet jiwa, dedah dahet jiwa, mesti orang lihat parval. Ia kata jiwa, waktu kalau kandukara dewan janta ke gatal wisan dengar jiwa. Dewan janta ada roti yang kena salinya tu inna mekali, paham piti milani sa. Hamadah megolong dekewal dengar kira, kisah raja kira kerana, memang ini sunder kata malawak kira, kata dekatan kiri satu orang dewi ruh matak kira. Itu korang me dekewal, me rata hamah ayah kiri tua kira, hamadah kira meti orang dia paro, amud memang kira lah, jangan tahu anda nama eren, desa panal bahasa kira jangan tahu datul dino. Ewa, Denawa, Janta, Andenawa, kini kadua ni merate mulai potda kiri dia ni minisuri terung gandol. Istilah budhi matta terung gandol ni, namu saman ni Janta abat merate jiwat tera rata kena tiada dekik manu mewa terung gandol. Meka niwaran sidda bendol ni. Ilangat eh, itu mak ayat kata abe di, dusane mardane kiri mak kene kiuye ni. Jadi bar. Wartawan arbu deh itu, jangan tahu apa yang dia ni huru-hara nol ni saligan gendron horgan terbuka, dusunnya nama tan nol ni. Egya ada kata kiuenah, bangga tu makin iye hambet celai, tapi paksiya kerja di kita jangan dibati karya lagi. Sarora paksi ke weda pilih lagi nak kata keran iye, raja kena kata keran ni apa iye iye, itu di bangga hua. Iya betul makin taruna mardane keran negaranya usaha, dusunnya mardane keran negaranya itu bodi. Itu orang kira, itu malang kita pun ildari, kira lah mepot apa yang nak kira, mepot itu dusun yang kan kira tiada orang kira. Mepot itu dusun yang kan kira tiada ni pelik kah mara. Ini pelik kira tiada. Dusun sa, wanca, nisa, ratat si dewu, Allah biang kan jangan tahu dah no. Icet tu mae dusun yang kan kira tiada. Itu orang jangan tahu dah no, yang kan dah, me hanggan dayak naya kira tiada, icet tu mae. Epote, ini kita mahu dusun yang akan kita lakukan. Kalau ada meja kahre itu, dusun yang mardane kiri, mata, ilat kiaknya, itu na,
එතුමාගේ වර්තමාන භූමිකාවෙන් දූෂිතයෝ විශේෂයෙන්ම රාජපක්ෂ පවුල ආරක්ෂා වෙන ක්‍රමවේදයක් හැදිලා තියෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂත් නැවත ගේන්න උනන්දු වෙනවා. ඒතර අපිට පේන්නේ මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේ පාර කැපෙන්නේ නැවතත් පරණ වැඩපිළිවෙලටම ගමන් කරන්න තමයි මේ පාර කපන්න හදන්නේ. මහින්ද රාජපක්ෂලා තාම මේ රට ට කරපු විනාශය තේරුම් අරගෙන තාම දේශපාලනේ ඉවත් වෙන්න සූදානම් නැහැ. තාම මේකේ කූඩල් ලෝක ඉල්ලලා ඉඳලා රුධිරේ උරා බොන්නම තමයි තාම මේගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ ගැන ජනතාව තේරුම් ගන්න ඕන. ජනතාව කාලයක් තිස්සේ අවදියෙන් ඉඳලා ආපහු නිදා ගන්න පටන් ගත්තොත් ආපහු නිර්වින්දනය වුණොත් මේ රට අනිවාර්යයෙන්ම තමුන්නාසලගේ ඉදිරි පරම්පරාව දරුවෝ දරුවන්ගේ දරුවෝ මේ රටේ ජීවත් වෙන්නේ නැතුව යනවා. මගේ දරුවන්ට දරුවා ඉන්නවා. මං කැමති නැහැ පොඩි ළමයි මේ රටට එනවාට මේ වෙලාවේ. මොකද මේ රටේ තියෙන පහසුකම් බැලුවා. පාසල් තියෙනවා නම් 125ක වැසිකිළි නැහැ. පාසල් වලින් 175කට ක්‍රීඩා පිටියක් නැහැ. නමුත් ලෝකේ අනිත් රටවල පාසලක් තියෙනවා නම් ජිම් එකක් තියෙනවා, ක්‍රීඩා පිටියක් තියෙනවා, ස්විමින් පූල් එකක් තියෙනවා, හොඳ පරිසරයක් තියෙනවා. ඒ පාසල් වලට වෙනම ස්කූල් බස් තියෙනවා, ආරක්ෂාව තියෙනවා. අපේ රටේ මුකුත් නැහැ. අපේ රටේ කොතන ගියත් බොහෝම අවශ්‍ය ඉතාම සුළුතර දෙයක් තමයි පවතින්නේ. ඒව තෝරා ගන්න ජනතාව ඒවට පුරුදු වෙලා, ජනතාව හිරි වැටිලා ඉතින් එහාට යන දෙයක් ගැන හිතන්නේ නැත් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකන්ද මේක වෙනස් වෙන්න ඕනේ. ඊළඟට මම කතා කරන්න ඕනේ අවසාන වශයෙන් රණවිරුවන්ට මම කතා කරන්න ඕනේ. රණවිරුවෝ සහ පොලිස් නිලධාරීන් තේරුම් ගන්න ඕනේ ඒගොල්ලොන්ගේ ප්‍රධානම රාජකාරිය පොලිසියේ රටේ නීතිය සාමය ආරක්ෂා කිරීම. නීතිය සාමය ආරක්ෂා කරනවා කියන්නේ රටේ ජීවත් වෙන්න බැරි හින්දා රටේ පාලකයන් විරුද්ධව නැගිටින අයලල කූඩු වල දාන එක නෙවෙයි. ඒකට ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ. නීතිය සාමය ආරක්ෂා කරන්න ඕනේ ජනතාව වෙනුවෙන්. ජනතාවගේ ජීවිත විනාශ කරන දේශපාලනඥය වෙනුවෙන් නෙමෙයි. මේක අපේ පොලිස් නිලධාරීන් පොලිසියේ ගෞරවය රැකගෙන මේක තේරුම් අරන් වැඩ කරන්න ඕනේ. ඊළඟට රණවිරුවෝ තේරුම් ගන්න ඕනේ රණවිරුවෝ ඉන්නේ හමුදාවල ත්‍රිවිධ හමුදාවල කාර්යභාරයේ තමයි ව්‍යස්තාව ආරක්ෂා කිරීම, රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ජනතාව ආරක්ෂා කිරීම. මේක තමයි රණවිරුවන්ගේ පරම රාජකාරිය. එතකොට රටේ දේශපාලනඥයෝ රට කනකොට පිස්සු නටලා රට විනාශ කරනකොට කන්න බොන්න බැරි නැති ජනතාව එළියට ඇවිල්ලා ජීවත් වෙන්න බැරි ජනතාව එළියට ඇවිල්ලා ඒ දේශපාලනඥයන්ට යන්න කියලා බල කරනවා නම්, කෑ ගහනවා නම්, ඔවුන් නිරපාහරින්න හදනවා නම් රණවිරුව කිසිම අවස්ථාවක ඒ පැත්තට තුවක්කු හරවන්න හොඳ නැහැ. ඒගොල්ලන්ට පොළු අරන් පහර දෙන්නත් හොඳ නැහැ. ජනතාවට පහර දෙන ජනතාවට තුවක්කු හරවන්න හමුදාවකින් වැඩක් නැහැ. ඒකන්ද මේක අපි ත්‍රිවිධ හමුදා හොඳින් තේරුම් ගන්න ඕනේ. ජනතාවගේ පැත්තට තුවක්කුවක් හරවල වෙඩිල්ලක් තියුවොත් අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරයේ වර්තමානයේ ලෝකේ වෙනස් මානුෂීය අයිතිවාසිකම් රැකෙන්න ඕනේ. ඒකන්ද වර්තමාන ජාත්‍යන්තරයේ නිශ්ශබ්දව ඉදී කියලා බලාපොරොත්තු වෙන්න එපා. මේවා ගැන හොඳ අවබෝධයෙන් ඉඳගෙන යුතුකම් රාජකාරී ඉෂ්ට කරන්න කියලා මම රණවිරුවන්ගේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා මේ අරගලය ගැන කතා කරා. ඔබතුමා හිතන්නේ දැන් මේ වෙද්දි අරගලය යම් යම් දේශපාලන කණ්ඩායම් වලට නතු වෙලා කියන කාරණේද ඔබතුමා කියන්නේ? සම්පූර්ණ අරගලය නෙමෙයි. අරගලයට සමහර පිරිස්. දැන් උදාහරණයක් ඇටියට මම මේ ගෝඨාභය රාජපක්ෂ ඊයේ මාසේ 9 වෙනිදා ඒ අරගලේ සිද්ධ වුණ දවසේ මම අරගල භූමියේ හිටියා රාත්‍රී 9 විතර, රාත්‍රී 3 වෙනකම්. මේ පිටත් වෙන්නේ මොකද කියලා බලාගෙන හිටියා. ඒ වෙලාවම අරගලේ ඉන්න විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉන්න ශිෂ්‍යෙක් ඉන්න අරගල භූමියේ දිගටම ඉන්න කෙනෙක්. එයාත් එක්ක කතා කරා. එයා කණ්ඩායම් නායකයෙක්. එයා මට කිව්වා දැන් අපි ගෝඨාභය රාජපක්ෂ එළෙව්වා. අපි ලියවිල්ලක් හදලා තියෙනවා රට දියුණු කරන හැටි ගැන. අපි ඒ කතානායකතුමාට බාර දීලා තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ යා කට්ටිය එළියවිල් අනුව රට දියුණු කරන්න ඕනේ කියලා. එතකොට ඒ මතයක ඉඳගෙන අරගලයක් කරලා ඒක හරියට මේ හොරෙක් හොරගම් කරපු මොනවා හරි ගිහිල්ලා සොයලා සොයලා අල්ලලා ඉල්ලලා ආපහු ගිහිල්ලා හොරාගේ ගෙදර ඉන්න බිරිඳට හරි කාට හරි මේක ආරක්ෂා කරලා තියන්න කියලා බාර දෙනවා වගේ වැඩක්.
එහෙම හරියන්නේ නැහැ. ඒක අන්ද අරගල භූමියේ ඉන්න ගැඹුරින් මේක ටික තේරුම් ගන්න ඕනේ. සමහර තරුණ අයට ගැඹුරු අත්දැකීම් නැහැ දේශපාලනය ගැන. ඒගොල්ලන්ට උපාධි ආදී තියෙනවා. ඒ අති උගත්කම තියෙනවා. නමුත් දේශපාලනය ගැන ගැඹුරු අත්දැකීම් නැහැ. දේශපාලනේ වෙනස් කරන්න පුළුවන් මොන ආකාරයකද වෙනස් වෙයි යුත්තේ කියලා සමහරුන්ට අත්දැකීම් නැහැ. අවබෝධයක් නැහැ. ඒක හන්දා ඒක වෙනම ගැටලුවක්. නමුත් අරගලය ෆැෂන් එකක් කරගෙන අරගලයට ඇවිල්ලා සත්භාවයෙන් නෙමෙයි. එතෙන්ට ඇවිල්ලා මූණු පෙන්නලා වොයිස් එකක් දීලා YouTube එකට මොන හරි දාලා චරිත වෙන්න හදන පිරිසකේ අපි දකිනවා සමාජ ඉලක්කයක් නැහැ. අරමුණක් නැහැ. ඒගොල්ලෝ හදනවා දේශපාලන ලක්ෂ්‍යයට ලං වෙන්න. සමහරු ඉන්නවා අතලොස්සක් පාර්ලිමේන්තු යන බලාගෙනත් තියෙනවා. ඒකට මේ පාර්ලිමේන්තු වෙනස් කරන්න නෙමෙයි ඒගොල්ලන්ට ඕනේ. ඒ පාර්ලිමේන්තු රින් ගන්න. හැබැයි මම දකිනවා අරගලේ මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන වරන් නිකුත් කරලා ඉන්න සියලුම දෙනා වගේ අරගලේ මුලේ ඉඳලා ඉඳගෙන විශාල කැපකිරීම් කරපු කට්ටිය ඒ කැපකිරීම් කරපු කට්ටිය පස්සේ තමයි මේ වෙලාවේ වැඩිම මේ රජය එළවන්න පටන් අරන් තියෙන්නේ. දැන් ඔබතුමා ඊයේ සිරගත කර සිටින අරගල කරුවන් මුණගැසෙන්න ගියා ඉරගෙදරට. එතකොට ඔබතුමාට මුණගැසුණාද ජෝසප් ස්ටාලින් මහත්මයාම? නෑ, ස්ටාලින් මහත්තයා වෙලේ දැන් එතන ගියාම එක එක ගැටලු තියෙන ඉන්න ඔක්කොම අපිට හම්බෙන්න හම්බෙන්නේ නෑ. එතුමා හම්බුණ හම්බුණා නම් මට කැමති. නමුත් ඒ අවස්ථාවේ එතුමා මුණගැසීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. එක එක කරුණු කාරණා තියෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ පරීක්ෂණ පැවැත්වෙනවා. එක එක ස්ටේට්මන්ට් ලියනවා. ඒ වගේ හුඟක් දේවල්. නැවත වරාකාර ගිහිල්ලා මම එතුමා මුණ ගැහෙනවා. එතුමා අනිවාර්යෙන් නිදහස් විය යුතුයි කියන මතේ මම ඉන්නවා. ඊට අමතරව මට හම්බෙන්න මුණ ගැහෙන්න ලැබුණේ අර මයිනගෝගම බාර විටපු ඒ තරුණ අරගලකරුවා මුණ ගැහෙන්න ලැබුණා. ඊට පස්සේ ජාතික භික්ෂු සංගමේ ලේකම් උන්වහන්සේ මුණ ගැහෙන්න ලැබුණා. ඒ සියලුම දෙනා මුණ ගැහෙන්න ලැබුණේ. දැන් තමයි ප්‍රකාශ කරනවා මේ ඔබතුමා උත්සාහ කරන්නේ දිගින් දිගටම අරගලය සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ සිදු කරමින් මේ අරගලයට නායකත්වය ලබා දෙන්න කියලා. එහෙම සූදානම්ක්ත මේ තිබෙන්නේ. මම ඉස්සෙල්ලත් මේක පොඩ්ඩක් පැහැදිලි කරා. මම අරගලයේ නායකයා වීමට උත්සාහ කරන්නේ නැහැ. මේ අවස්ථාවේ මම දකින්නේ එහෙම එක පුද්ගලයෙක් නායකයෙක් වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. මෙතෙක් දුර අරගලයේ ආවේ එහෙම එක පුද්ගලයෙක් නායකයෙක් හැටියට ඉඳගෙන මෙහෙවල නෙවෙයි. ඒකන්ද අරගලයේ මේ ආපු මාර්ගයේ යන්නේක හරියි කියලා මම දකින්න. නමුත් සමහර පුද්ගලයෝ හදනවා ජනාධිපති මන්දිරයට ගිහිල්ලා එතනදී සෙල්ෆි එකක් ගැහුවා කියලා. එහෙම නැත්නම් ජනාධිපතිගේ පැනලා ගියපු ජනාධිපතිගේ බුක්කුවේ වාඩි වුණා කියලා. එහෙම නැත්නම් ෆ්‍රිජ් එකේ තිබුණ ගස්ලබු කෑල්ලක්ද මොකද්ද කියලා කියලා. ඒ වගේ චෝදනා කර කර මේ අරගලයේ කට්ටියට විනයක් නැහැ. එවැනි චෝදනා කරලා මඩ ගන්නවද? නමුත් අරගල කරනකොට අරගල කරන්නේ ඊට වඩා හුඟක් වටිනා කියන දේවල් වෙනුවෙන් රටක් වෙනුවෙන් අරගල කරන්නේ. එතකොට සමහරුන්ට ලොකුනම් ජනාධිපති මන්දිරයේ තියෙන ඇන්ටික් ටික හරි මිත්‍යේ ගහලා තියෙන පින්තූරයක් හරි එතන තියෙන පිහිනුම් තටාකේ හරි එහෙම හිතන ප්‍රභූන් අනිවාර්යයෙන්ම එහෙම හිතනගෙන නවත්තන්න ඕනේ. අරගලයක් කරනකොට අපි යුද්ධ කරනකොටත් කොලැටරල් ඩැමේජ් කියලා එකක් තියෙනවා. සෑහෙන හානියක් ඒ ප්‍රදේශවල සිද්ධ වෙනවා. ඒ වළක්වන්න බෑ. ඉතින් අරගල කරුවෝ මම විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම මගේ හද සාක්ෂිය. අරගල කරුවෝ කොතනට හරි ගිහිල්ලා ඉඳගෙන වාඩි වෙලා ඉඳගෙන භාවනා කරලා ආගම සිහි කරගෙන ඉඳලා වතුරයි කඳුළු ගැසුයි ගහනකන් ඉඳලා පැනලා දිව්වත් මේ රටේ දේශපාලන වෙනස් වෙයි කියලා මම හිතන්නේ නැහැ. දේශපාලන වෙනස් වෙන නම් මේ රටේ දේශපාලන ලක්ෂණයට යම් කිසි ජනතාව දැන් අපට විරුද්ධව ඉන්නවා, ජනතාව අපට එරෙහි වෙලා ඉන්නවා කියලා බයක් එන්න ඕනේ. ඒ බය ආවා ඔය තැන් වලට ගිහිල්ලා අරගල කරුවේ අල්ලගත්තා. ඒක හන්දා. මේවා අල්ලගත්තා, මේවා අල්ලගත්තේ නීති විරෝධී කියලා දැන් මිනිස්සු ජනතාව හිරේ දානවා. මං හිතන්නේ මේ ක්‍රියාදාමය හරි කියලා. දැන් අපිට දකින්න ලැබෙනවා මේ රටේ ජාතික ආරක්ෂාවට යම් තර්ජනයක් එල්ල වෙලා තියෙනවාද කියලා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. දවසට දෙකක් තුනක් වෙන්න පුළුවන්. විවිධ ස්ථානවල වෙඩි තැබීම්, පරාදමන. මොකක්ද මේ ඇති වෙලා තියෙන තත්ත්වය? ඔය ඉතින් මේ රජය ආවේ විශාල පොරොන්දු දීලානේ ජාතික ආරක්ෂාව ගැන. නමුත් අපි දකිනවා පහුගිය කාලේ දිගටම මත්ද්‍රව්‍ය අහුවෙනවා හැමතැනම. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ හොඳට ඉන්නවා. ඒවා පාවිච්චි කරන අය අල්ලල්ලේ තමයි හිරේ දාන්නේ. ඊට අමතරව පාතාලය කවදාවත් විරු නොවිරු අයුරින් කවදාවත් නොවෙච්ච ආකාරයට හිසෝසවල. ඔබතුමා කිව්වා හරියටම හරි
dinapata. Pahogi sati dega to palos tenen tu kita gata ni kalau dia. Seakar itu patale ulus salah dia. Raja ya warta kerana erenna, eva naiti mata saat ke piorak ganne kila bida kini. Patale pas engelona tu ada unan tu. Mulu aparat imarshan departemen tu ada lelawan ni mekali me aragali ini taruni allah. Polisi itu mekali patale tu ada wedegat telah dia ni me aragali kerana taruni allah la kudu la dale. Itu de palekin juga pedes mati eva keran. Itu orang mahajana araksha gamati, polis pati, egulah mereka nak bawa kian noni aniwar. Iya tu bulu sarupak suka, jalan itu dia sama tu bulu sakit dia, hukum aja sakit aja sakit. Memang dia sa, itu na jalan di pat tu mah liu mak jalan tu na paksa naya kiri, liu mak karunu dekai tu. Dahana meni asta sanksiodane kan katakan na, parlimen tu. Kami tu adikshana, kami tu patkiri macamana kata keran nanti. Egat tak api ye? Tapi ekarnu deh kan api manggita ni api sakat cakera sahatek. Baik itu ni ye, hat. Sarupaksi ke andu kan nanti prakasha una jalan di patu mage. Mekata ye tienno, tendit prakasha una. Api eva kan nana api unan dua dekwe nene api samaharu manggita ni hitia. Kene dennek. Sarupaksi kan dua hadaneka mehda hari itu honda ikan mati hitiya mami tanya, namu paksa kat dia itu, tapi sarupaksi kan dua kata ikut tuan lagi la tiernya kerana naik ikut tuan naik ikan mati itu paksa kat dia tapi hitiya dikit. Again, sajib sarupaksi kan dua kemat tak naik menurut. Oh, dia apa dah kita lulus dia na, sarupaksi kan dua kini ke apa peribadi orang diurut demi ni suin na, dusi tahu in na. Saya ni paksa ola. Lor ego lor tak ke ketua la. Eh sarro paksi ke nama kita sunder ola at. Ewe ni kat tiga ketua la hadan andu aki. Me janta balaprot tu ende laba den backi n mati apat dia. Eka dia entras. Ini ni deng sarro mukakar palne hadan tu ende. Me ini palne tu ini kanda yang tak kuman. Itu kau tu deng. Ahmad ini aku ende sarro paksi ke palne kerja andu aki aku ende. Kita dah macam istilah, istilah kalau kita buat, betul ni cara kita luat dia. Dah betul macam katakan ni biasa awanu. Merah te, jangan di bawah kita ni hari biasa awanu ni. Enak betul macam. Tukar te, biasa awing kerana bulan dewal tu macam kalau dia. Isi dah canda kat te, jati kita istilah abu menteri tu macam. Parlimen tu dah hilang masa dia, kenapa orang jangan di bawah tu? Ia biasa anu kula. Mama api ya ni, dah mewa kerana buluan. Hari lesi, kerana rata getal luar tu, visi tu macam ni aja. Kaya mama kian ni. Kadina meteor ni ada itu. Meteor ni kita yang berarti tiada prestasi istilah kiu. Ia getal luisi dah kerana buluan kerana tiada mana. Namun patan Netna butuh macam ni kan hari, an dua kejar yang noni sel lah, kejar gigit mati orang ni dia anu pulua, abu tu mewel lah, mati orang ni dia anu pulua mata orang ni aku mira te. Ekan ni, waktu mana jalan tu dia ibat bila, jampu si dia ker, nevata nevata, parlimen tu le jampu si dia ker, nevata jalan tu dia orang tua orang, ini macam mana dia ayat ni kalau cuma hujan ager. Tapi dia apa hujan ni toka mana, kami hujan ager an ne? Enam hujan tu hujan ni, yang kedua, kira tu kian. Mama yang makian ni, ibu tuan ni makian ni, mama nenek ni makian ni, mama kian ni, rata gataluat tiennah, biasa anu kulah sidden orang, muka dera, desa pahlang tu yang dusi tadi kalau mati aku merah tiennah ni, ibu tuan mama ikut isu tu mas sayangan, mama wajah tu ibu tuan merah tiennah jiwat tiennah mat merah tiennah, desa pahlang tu yang dusi tadi kalau merah tiennah ukkum kian, mana desa pahlang tu yang rata hadan bayi lagi, itu baru biasa ring, orang kian ukkum, ikan kiri tu ambara ambara temperatur kalau gatot. Wei, pakai na dusi tak kati, mana mai teri ni? Eka ikat telu. Yang gota abe, wenakram eka ni kejar eri eka. Mama yojana kerana kita mah isel kiuwa eka na. Mee silu paksiol inna wa panhak upari me hatak pitera. Daksha horakan nukaran desa balak nyoi. Abe egulon eme paksi naya ke utne me jeste utne me. Samaru jeste. Samaru naya ke wenak pulua. Hamu mana me. Itu orang mewah gaya perisak. Ekor tuh elah. Anu dua Peter la kabinet tengah Peter nak kerja dia kawat.
විතරයි මේකෙන් ගොඩ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජවිපේ මොකද ධර්ම අදහස මොකද උතුමා තරන්නේ? මම දන්නේ ජවිපේ අදහස මොකද්ද කියලා. මම ජවිපේ ජවිපේ අදහස ගැන මම අධ්‍යයනය කළා නැහැ. පාර්ලිමේන්තුවේ කොටසක් අරගෙන ඒකෙන් කැබිනට් මණ්ඩලයක් හදලා 10 දෙනෙක්ගෙන් පමණ සමන්විත කැබිනට් මණ්ඩලයක් හදලා පාලනය කළා. ඔබතුමා හිටියද? මම දැක්කේ නැහැ ඒගොල්ලෝ එහෙම කියලා තියෙනවා. ඔබතුමා කිව්වේ දැන් මම කියපු එකම තමයි. JP එකත් ඒක කියලා තියෙනවා නම් එතකොට ඒ මතය තමයි මාත් කියන්නේ. දැන් මම කිව්ව එකම තමයි ඔබතුමාත් කිව්වේ. හැබැයි ධාරි පුද්ගලයා තෝරගන්නේ කොහමද? එතකොට ජේෂ්ඨයෝයි පක්ෂනායකයෝයි පැත්තකට වෙලා ඔය හරි පුද්ගලයින්ට අත්තා ලැබෙනවද කොහොමද ලබා දෙන්නේ කියන එක ප්‍රශ්නයක්. විසඳුම ඒක තමයි. නමුත් ඒක කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් වර්තමානයේ තියෙන විවස්ථාවෙන්නේ මේ ඔක්කොම කරලා තියෙන දැන් හැමෝම ගැන විවස්ථාව ගන්න කටයුතු කරන මේ සිද්ද සංගමය කියන්නේ එවනයි නේ ආපහු ගෝඨාභය ගෙන්නන්න එපා විවස්ථාවට අනුව කටයුතු කරනවා. ඒකල්ල ආපහු රණිල් වික්‍රමසිංහ විපක්ෂ වාඩි කළා. ආපහු රිවර්ස් එකේ යන්න ඕනේ. එතන අසාධාරණයක් නිකල්ල තියෙනවා. ඒ දෙවියන් ස්ටාර්ට් අනුව කටයුතු කරන්න ඕන නම් ඒ ගෝඨාභය ටිකක් අසාධාරණයක් කරේ නේද? ගෝඨාභය මහත්තයා නැවත ලංකාවට ගිහලා දේශපාලන හේතු විවිධ කොහොමද ඔබතුමා හිතන්නේ? මම දන්නේ නැහැ ඉතින් මට දැන් වැඩින් මේකට උත්තර දෙන්න. එතුමාට අත් වෙච්ච ඉරණම අනුව නම් මට නම් හිතා ගන්න බෑ නැවතත් මේ රටේ ඇවිල්ලා මේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මොකද මම දැක්කා Facebook එකේ ලොකු සටහනක් තියෙනවා මහින්ද රාජපක්ෂගේ බාලම පුතා මගුල් ගෙදරකට ගිහිල්ලා. චන්දු විජේවර්ධනගේ සහ ගාමිණී පොන්සේකාගේ මිනිබිරිය ගෙදරකගේද චන්දු විජේවර්ධනගේ පුතෙක්ද කොහෙද? දුව අරයාගේ පුතා. වෙච්ච අත්දැකීමක් ගැන. මම හිතන්නේ මේ වගේ දේවල් වෙන පරිසරයක මම දන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මෙතුමාට මෙහෙ ඇවිල්ලා. දැනකට ගිහිල්ලා වාඩි වෙලා සුපර් මාකට් එකකටවත් ගිහිල්ලා. එහෙම ඉන්න පුළුවන් පරිසරයක් තියෙනවද කියලා. එතකොට මම කිව්වේ සියලු දෙනාම යෝජනා කරන්න ඒක තමයි. මම කිව්වේ කරාම තියෙන ප්‍රශ්නේ. ඔය යෝජනා කරන කට්ටියත් සමානව මේ අංශය දැක්කේ නැති වෙන්න පුළුවන්. මේ අංශයේ තියෙන ගැටලුව තමයි මම කිව්වේ. ඒ ගැටලුව මම හොඳට අතුළු මිදගෙන තේරුම් අරන් තියෙනවා. ඔබතුමාගේ මතයට පක්ෂය තුන මොන වගේ ප්‍රත්‍යාරයක් ලැබුණාද? පක්ෂ සමාරු වේ මතය පිළිගන්න. සමාරු පිළිගන්න කැමති නැහැ. අපේ පක්ෂෙත් අතීතයේ වෙච්ච දේවල් වලට ඔවා කියන්න ඕන කීප දෙනෙක් ඉන්නවා. අපේ පක්ෂෙත් එව නැහැ කිව්වොත් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ නේ මම බොරු කාරයෙක් කියලා. දැන් ඔබතුමාගේ මතය පිළිගන්න කීප දෙකුත් ඉන්නවා. එතකොට පක්ෂයේ නායකයා විදියට ඔබතුමාගේ මතය ඔබතුමා දන්නවද? අනිවාර්යෙන් දන්නවා. එතුමා කියන්නේ මොන වගේද ඔබතුමා? ඒක ඔබතුමා එතුමාගේ මාධ්‍ය අමුකට කියලා අහන්න ඕනේ. නෑ එතුමාට ඔබතුමා ඒක ඔබතුමා ඉදිරිපත් කරන එතුමා ඔබගේ ප්‍රතිචාරය දැක්කුවේ. මම මේ මතය ප්‍රසිද්ධිය හැමතැනම කියනවා. පාර්ලිමේන්තුවෙත් කිව්වා. මගේ පාර්ලිමේන්තු කතා දෙක කිව්වා අසා. මම කවුරු ප්‍රශ්න කරේ නැහැ. එතුමාටත් ඇහිලා තියෙනවා. එතුමා ඉතින් එතුමාගේ මතය එතුමා යම්කිසි දේවල් අවබෝධ කරගෙන ඇති ඒ ගැන. දැන් මේ ඔබතුමා කියන විදිහට මේක ඉතාමත් බෑරුම් තත්ත්වයක්. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. මේ රටේ තියෙන ගැටලු හරියට විසඳන්න නම් පැත් පැලැස්තර දාන්න නම් ගෑස් ටික දෙන්න තෙල් ටික දෙන්න ඊට පස්සේ ආපහු හිටපු විදියටම පරිප්පු බතු කකා ඉන්න ලෝකේ හිඟා කකා ඉන්න ඒ රට හදන්න නම් ඉතින් ඔය කියන ඔය ඔක්කොම ක්‍රම හරි. ව්‍යවස්ථා වැඩ කරලා ව්‍යවස්ථා ක්‍රමානුකූලව ව්‍යවස්ථා වලට ගිහිල්ලා ව්‍යවස්ථා වලින් රට යහපත නොවිච තැන් වල තමයි අරගල ඇති වෙලා ඒ ව්‍යවස්ථා ඔක්කොම පාගන් කුඩු කරගෙන ගිහිල්ලා අරගල ජයග්‍රහණ කරලා තියෙනවා ලෝකේ. තේරුණාද? එහෙම නැත්නම් කවුරු හරි හරිමිනියෙක් සිංගප්පූරුවේ එක මිනිහෙක් හරිමිනියෙක් ආපින්ද හැදුවා. හරිමිනියෙක් එන්න ඕනේ. හරිමිනියෙක් දාගන්න එක ජනතාවගේ වැඩ. ව්‍යස්ථාට අනුකූලව සිංගප්පූරුවේ හරිමිනියෙක් ආපු ඉඳලා ඒක හැදුවා. ලීකාන්ඩු තනි ඒකාධිපතියෙක් වගේ රට හැදුවා. ළඟම හිටෝ මිනිහට එලිලා මැරෙන්න සිද්ධ වුණා ඇමතිට. මාධ්‍යවේදීන් සමහරලාට අවුරුදු 30ට හිරේ ගියා.
එබැයි අද සුන්දර රටක් තියෙනවා. පොලිස් නිලධාරියෙක්වත් දකින්නේ නැති රටක් තියෙනවා. අපේ රටේ හැම අංශයක්ම ගරා වැටලා තියෙනවා. ඒක බුදුහාමලා තේරුම් ගන්න ඕනේ. නීති ක්ෂේත්‍රයත් ගරා වැටලා. පොලිසියත් ස්වාධීන කොමිෂන් සභාව තිබ්බට මම දැක්කයි කොමිෂන් සභාව තියෙනකොටත් එක නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් එල්ලුම්ගහට ගිහිල්ලා හිටියා. තව දෙන්නෙක් රිමාන්ඩ් එකේ හිටියා පගා ගහලා. ඒකට මේ ආයතනවලත් ගැටලු තියෙනවා. ඊට පස්සේ මේ රටේ හුඟක් අංශ ගරා වැටලා තියෙනවා. මේක හදන්න හරි නායකයෝ එන්න ඕනේ. නායකයෝ ගොඩක් සොයන්න බැරි නම් එක්කෙනෙක් හරි සොයා ගන්න වෙනවා. දැන් කලින් වතාවෙත් කිව්වා අපිට මේ ලැබිලා ඉන්නේ මහතීර් මොහමඩ් ලී ක්වාන්ඩු කෙනෙක් කියලා කිව්වේ මේ දෙපලක් ලැබිලා තියෙන්නේ කියලා. මේම හරි නායකයා තෝරනකොට ජනතාව වේදිකාවල කියන ඒවා අහලා ඒ වගේන් අර අන්දවල ආතල් අරගෙන ජනතාව තීරණය කරොත් එතකොට ජනතාව නොමග යනවා. අමාරුවට ජනතාවට පුළුවන් ඉන්න ඕනේ නායකයෙක් තෝරගන්න ඉස්සෙල්ලා ඒ නායකයා කවුද කියලා හරියට තේරුම් ගන්න අධ්‍යයනය කරලා මොනවද මෙයා කරලා තියෙන්නේ, මෙයා කලින් මොනවද කරලා තියෙන්නේ, කොහෙද ඉඳලා තියෙන්නේ, මොනවද කියලා තියෙන්නේ. එහෙමනේ පුළුවන් වෙන්නේ. එයාගේ ක්‍රියාකලාපයේ සොයා බලන්න. දැන් අද කටින් කියව පළියට කවුරු හරි ගෙනෙල්ලා දැන් ඒක තමයි අපේ රටේ වුවා සිද්ධ වෙන්නේ. දැන් අවසාන වශයෙන් දැන් පොහොට්ටුව සහ ඒ ඇතුළු පිරිස කියන්නේ අපි කිව්වා කිව්වා බාර ගන්න කෙනෙක් හිටියේ නැහැ. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේක දෙන්න සිද්ධ වුණේ කියලා. ඒ කියන්නේ නායකක ඉඳලා නැහැ ওই 225 ඇතුලේ නායකව බාර ගන්න කෙනෙක් ඉඳලා නැහැ. ඔබතුමා සූදානම්දම ඒ වගේ අභියෝගයක් කරනවා මේක බාර ගන්න. මේ නායකත්වය දෙන්න සූදානම් නැද්ද ඔබතුමා? මට යම්කිසි ජනතාව පිළිගන්න මාර්ගයකින් එවැනි ආරාධනාවක් આવොත් මම අනිවාර්යයෙන් බාර ගන්නවා. බාර ගන්න විතරක් නෙවෙයි මම අනිවාර්යයෙන්ම මේ රට අවුරුදු 5ක් ඇතුළත වෙනසක් පෙන්නන අවුරුදු 10ක් යනකොට ලෝකයේ තියෙන සුන්දර රටක් බවට පත් කරනවා. අනිවාර්යෙන් ඒක පුද්ගල ආදායම ඩොලර් 15,000ක් විතර පයින් රටක් බවට අනිවාර්යෙන් පත් කරන්න පුළුවන්. දැන් ඒකනේ හැමතැනම දැන් සාකච්ඡා තිබ්බට සරෝපාක්ෂ ගන්නුනේ අවසානයේදී මේක වෙන්නේ නැහැ කියන එක දැන් ෂුවර්. මම විශ්වාස කරන දේශපාලනය මම මේක පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා. ඔබතුමා මාගේ අන්තිම කතා දෙක අරන් බලන්න. මේ දේශපාලනඥයන්ට රට හදන්න බෑ. හදන්න පුළුවන් ඇයි අතලොස්සයි ඉන්නේ. සාකච්ඡා තියන්න පුළුවන්, පිළුම් ගහගහ තියන්න පුළුවන්. මේ ඕන දෙයක් කර කර කකා බිබි නිදා ගන්නකවන් තිව්වත් අන්තිමේ මේ රට හැදෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න ඕනේ මේ රටේ ඉන්න ප්‍රභූවරුයි පූජ්‍ය පක්ෂයයි හැමෝම. තේරුණාද? දැන් අලිවපාසාව හොරු අතලිය ගෙනෙල්ලා උන්ට කියනවා මේ රට දැන් දූෂණයලා හොර හැම එකම හොරගම් කරනවා ගිහිල්ලා හොරු අල්ලන්නකෝ කියලා. ඒ වගේ කතාවක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. මේක තේරුම් ගන්න ඕනේ මේ රටේ මිනිස්සු ජනතාව. ප්‍රභුවරු ගිහිල්ලා මල්පට දේශපාලනඥයෝ ගිහිල්ලා අපි දකින්නවා හොඳට සුදු ඇඳගෙන මල් ලට්ටි තියලා පන්සල් වලට ගිහිල්ලා වඳිනවා, තිලක තියාගෙන එනවා, දුම් අල්ලලා එනවා. ඒක කරාට ඇවිල්ලා කරන්නේ දූෂිත වැඩ ඊට පස්සේ. මම ඒකයි කියන්නේ මේ පාර්ලිමේන්තුවේ 225න් උපරිම 60ක් විතර සොයන්න පුළුවන් දූෂිත මානසිකත්වයක් නැති අය. හොරකම් කරන අය ඉන්නවා 150ක් විතර. අවස්ථාවක් ලැබුණොත් කරන්න බලාගෙන ඉන්නවා තව 15ක් 20ක් 100ට. එහෙම නැති රට ගැන හිතන්න පුළුවන්. හැබැයි හරි මාර්ගය පෙන්නුවොත් සමහර අය තරුණයි, සමහර අය පසු පෙර මන්ත්‍රීවරු ඒ වගේ ඒගොල්ලෝ ගයිඩ් කරන්නත් යම් කිසි කෙනෙක් ඉන්නෝනේ. හරි මාර්ගයට ගෙනිච්චොත් කරන්න පුළුවන්. යුද්ධය දිනනකොටත් මම රජය කැමති වුණ නැහැ යුද්ධයට යනවට. සමහර ජෙනරල්වරු කැමති වුණා. සාමකල සාකච්ඡාවට තමයි කැමති. නමුත් මම ඒ කොහොම හරි ඒ අභියෝගේ බාරගත්තා. මම මේක කරනවා බැරි වුණොත් මම ගෙදර යනවා කියලා. ඒ වගේ මේ අභියෝගේ බාර අරන් කවුරු හරි කරන්න ඕන. හැබැයි හරිමිනිය නාවොත් රට හැමදාම මෙහෙම තමයි. දැන් ඔබතුමාට ගෑස් සිලින්ඩර් දෙකක් පහක් විතර දීලා ඩීසල් හරි පෙට්‍රල් හරි බවුසර් භාගයක් විතර දුන්නත් හැබැයි කාටවත් විකුණන්න බෑ. ඊළඟට ඔබතුමාට පෝලිං වල ඉන්න වෙන්නේ නැහැ අවුරුද්දකට. එතකොට ඔබතුමාගේ විදුලිය ජෙනරේටරයකුත් දෙනවා ගෙදරට. එතකොට ජීවිතය සාර්ථකයි දෙතරින් එහාට මේ රටේ. උත්තරයක් දෙන්න. මේක තමයි මම කියන්නේ. උණුසුම්පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.